පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාබලන පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි විමසීමට අද කැඳවා තිබුණේ පාස්කෝ ඉරිදා ප්‍රහාරය පිළිබඳ ස්වාබැලීමට ජනාධිපතිවරයා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින්. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් සහ නීති හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන යන මහත්වරුන් මෙහිදී සාක්ෂි ලබා දුන්නා. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා කමිටුව හමුවේ පැවසුවේ තමා සාක්ෂි දීම සඳහා සහභාගි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස නොව ජනාධිපතිවරයා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයෙක් ලෙස පමණක් බවයි. There were observations, there were recommendations. There were certain observations with regard to the conduct of certain police officers. We have submitted that the conduct of these officers are to be investigated. So we have not given any specific recommendation or specific observation with regard to one individual. Is it possible, I mean if you can't it's all right, but is it possible for you to tell us whether you recommended investigation with regard to 1, 2, 3 police officers or more numbers of police officers? More number of police officers, including the officers from the local police station. Right. Because the alterations some police officers have done, we saw it to our eyes, we right. confronted those entries they have changed in certain police stations. Edina Siddhya, 21 දින සිදු අතපසුවීම්. උදාහරණයක් හැටියට කොච්චිකඩේ පිපිරීමට සම්බන්ධ පොලිස් ස්ථානය ෆෝෂෝ පොලිසිය, වෙරළබඩ පොලිසිය. වෙරළබඩ පොලිසියට පොලිස්පතිතුමාගේ අර FNA කියලා සටහනක් තිබුණා. ඒ FNA සටහනෙන් පස්සේ කොහොම හරි කොළඹ දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යම්කිසි ලිපියක් සකස් කරා. නමුත් ඒ ලිපිය වෙරළබඩ පොලිසියට හම්බුනේ 21 වෙනිදා හවස 4ට. එනි සිද්ධි සිවිලා ඉවරයි. ඒ සිද්ධියට වෙච්ච තැන ඉඳලා තමයි කොච්චිකඩේ ස්ථානාධිපති පොලිසියට ගිහිල්ලා ඒක බලන්නේ. එතකොට ඒ වැනි දෙයක් කටාන පොලිස් ස්ථානයේ සිදු වෙලාම නැහැ. කටාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ඒ සටහනක් ලැබෙනවා අප්‍රේල් 13 වෙනිදා. ඔහු ඒක ඔහුගේ සතිපතා පන්තියට ගන්න පොතක අලවලා තියෙනවා අප්‍රේල් මාසේ 20 වෙනිදා වෙනවා. ඔහු 20 වෙනිදා තමයි ඒක සාකච්ඡා කරා කියලා කියන්නේ. අපි දන්නා එකක් සාකච්ඡා කරාද කියලා. තව එකක් ගා එක්ස්ප්ලෝසිව් සම්බන්ධයෙන්. මොකද මේකදී අපිට තවත් දැනගන්න ලැබිච්ච දෙයක් තමයි මෙතන පාවිච්චි කරලා තිබුණේ යූරියා නයිට්‍රේට් මීට ඉස්සෙල්ලා භාවිතා කරලා තිබෙන්නේ ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිපිරීමේදීත් ඒක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ තවත් අවස්ථා කීපයක මේ IS සංවිධානයේ පාවිච්චි කරලා තියෙනවා. අපි දුටුව දේ තමයි නිසියාකාරයට බුද්ධි තොරතුරු ගලණය කිරීම ඩිසමිනේට් වෙලා නැහැ කියන එක. ඉදිරියේදී එවැනි දෙයක් වළක්වන්න අපි නිර්දේශ ඉදිරිපත් කරේ එකයි නිසි ස්වාධීන බුද්ධිකම සේවයක් ස්ථාපිත කළ යුතු බව තමයි අපි නිර්දේශ කළේ. යම් තැන්වල DIG නැගෙනහිරට කිසිසේත්ම මේ ඔත්තු එහාට එවල නැහැ කියලා තියෙනවා. දැන් මෙතන රෙස්ට් ඕඩර් එකක් තියෙනවා. මේ සම්බන්ධයෙන් මොනවද හොයලා බලලා තියෙන්නේ? ඔබේ පරිණත දැනුවත් තියෙනවද මේ සම්බන්ධයෙන්? ගුරුමාත්‍යමනි, එතන තියෙනවා ගැටලුවක් තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ පොලිසිය පැත්තෙන් ගත්තාම ඒ බුද්ධි තොරතුරු බෙදා හැරීමේ ගැටලුවක් තිබිලා තියෙනවා. තොරතුරු ලැබීම සම්බන්ධයෙන් නැතිනම් අපි අපේ වාර්තාවට අපිට ඇතුල් කරන්න සිද්ධ වුණා ඇටච් ඇනෙක්ෂර් එකක් හැටියට නැගෙනහිර පළාත භාර පොලිස් නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ කට උත්තරේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා එතුමා කිසිම දෙයක් දන්නේ නැහැ. එතුමා කිව්වේ ප්‍රදේශී ඉතාමත්ම සාමකාමී කියලා. කිසිම දෙයක් සිදු වෙලා තියෙන්නේ එවැනි උසස් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්ගෙන් ඒ වගේ ප්‍රකාශයක් අහන්න ලැබීමත් මේ විමතියට කාරණාවක්. ජමතිලන් කියන්නේ අකමැතියන් නොකිය ඉන්න. ක්‍රියාකලාපය ගැන ලැබ්සෙස් තිබුණා කියලා සොයා බලන්න කියලා කිව්වනේ නිලධාරීන්. ඒතර පොලිස් නිලධාරීන් පමණද ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගැනත් කියවුණාද? ඔව්, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් සම්බන්ධයෙන්ත් තිබුණා. මතකයෙන් කියන්න පුළුවන්ද කවුරු ගැනද කියලා? ඒකට කියන එකේ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවද? ඔව්, මේ මෙතන මාධ්‍ය අතින් ඉඳන් අපි එහෙම කියන එක මම හිතන්නේ හොඳයි කියලා. අපි සාමාන්‍යයෙන් සිකියුරිටි සෙන්සිටිව් ඒවා තමයි මාධ්‍ය ඉදිරියේ කියන්නේ නැත්තේ. නමුත් මම හිතනවා ඒ සම්බන්ධයෙන් තව තැනක පරීක්ෂණ පැවැත්වෙන නිසා අධිකරණයක් නැදුනෙත් මේක තියෙන නිසා ඒක හොඳින් ඉච්චර හරිනේ. 20 වෙනිදා හවස වෙනකොට ස්ථිරවම නිශ්චිතවම බුද්ධි තොරතුරක් ලැබිලා තියෙනවා.
අද මේ වෙලාවේ ඉඳලා හෙට වෙනකම් අතුලත ගහනවා කියන්නේ 10ට. 10ට වගේ හිතන්නේ. ඉතින් අර ඇනලයිස් කරේ නෑ රෝමියා කතන්දර මං හිතන්නේ වෙනකොට අපිට බලපාන්නේ නැහැ. මේ තොරතුරු මත අපිට ක්‍රියාත්මක වෙන්න පැය 16ක් තුන හොඳට. 20 වෙනිදා වෙනකොට නිවැරදි තොරතුරක් තිබුණා. ඒ වෙලාවෙවත් ඇයි ක්‍රියාත්මක නොවුනේ? අපි හිතමු 9 වෙනිදා වෙනකොට ඒක රෝ ඉන්ෆෝමේෂන් එකක් කියලා කෙනෙක් කියනවනේ. නමුත් 16 වෙනිදා වෙනකොට කාත්තන් කුඩියේ බෝම්බයක් පුපුරලා. ඒකේ ලින්ක්ස් 18 වෙනිදා වෙනකොට ඔක්කොම 17 හව 16 පිපිරීම සිද්ධ වෙනවා 17 හවස තමයි කම්ප්ලේන් එක පොලිසියට ලැබෙන්නේ 18 වෙනිදා හවස 6 වෙනකොට සම්පූර්ණ සිද්ධිමාලාව හොයාගෙන ඉවරයි කවුද කරේ කොහෙද තියෙන්නේ කොහෙන්ද ආවේ සියලුම තොරතුරු 18 වෙනිදා වෙනකොට හොයාගෙන ඉවරයි ඒ ආපු බුද්ධි තොරතුරු වල සඳහන් ඔබතුමා මම හිතන්නේ ඒ නන් ටික බැලුවාම ඊට පස්සේ සිද්ධියෙන් මිය ගිය සහ සිද්ධියට සම්බන්ධ වෙලා එච්චකට ඒ නන් ටික ඔක්කොම අපි ගාව 18 වෙනිදා වෙනකොට තිබිලා තියෙනවා ඒ ලිපි ටික දැක්කම ඒ ආරක්ෂක බුද්ධි තොරතුරු ටික දැක්කම ඔක්කොගේම නන් ටික ඇයි ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ? එතකොට පැහැදිලි අතපසුවීම ලැප්ස් එකක් පැහැදිලි. There was a clear lapse from the part of the people who are responsible. මගේ විශ්වාසය Maxis